අතීතයේ සිට නාවිකයන් හට උතුරු දිශාව සොයා ගැනීමට උදවුණ තාරකාවක් තමයි පෝලාරිස් ලෙසින් හඳුන්වන්නේ. මේ තාරකාව උතුරු තරුව එහෙම නැතිනම් නෝත් ඉස්ටා ලෙසිනුත් හඳුන්වනවා. ඉතින් මේ තාරකාවේ තිබෙන විශේෂත්වය තමයි කිසිම දිනක මේ තරුව අහසින් බැස නොයාම. ඒකට ප්‍රධාන හේතුව වන්නේ පෘථුවේ උතුරු භ්‍රමණ අක්ෂයට ඉතාමත් ආසන්නව මේ තාරකාව පිහිටා තිබීම නිසයි. පෘථුවේ තම අක්ෂය වටා භ්‍රමණය වෙද්දී අහසේ තිබෙන තාරකාවන් නැගිනිර සිට බටහිරට බැස යාම සිදුවෙනවා. නමුත් ඔබ උතුරු අහස දෙස බලා සිටියොත් එහි තිබෙන තාරකාවන් ගමන් කරන්නේ දැන් මේ ඔබට තිරේ දැක්වෙන ආකාරයටයි. මේ අතරනොත් පෘථුවේ උතුරු භ්‍රමණ අක්ෂයේ හරි මැදට වන්නට පෝලාරිස් තරුව පිහිටා තිබෙන නිසා තමයි එකම ස්ථානයක පිහිටා තිබෙනව ලෙසින් අපට පෙනෙන්නේ. ඉතින් දහවල් කාලයේත් රාත්‍රී කාලයේත් මේ තාරකාව පිහිටා තිබෙන්නේ එකම ස්ථානයක පමණයි. මේ අපූරු පෝලාරිස් තාරකාවේ අධිවිභේදනයකින් යුක්ත ඡායාරූප කිහිපයක් ලබා ගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත් වුණා. මේ ඡායාරූපය තුළ තාරකාවේ මතුපිට පවා හොඳින් නිරීක්ෂණය වන ආකාරය අපට දැක ගන්න පුළුවන්. මේ ඡායාරූපය ලබා ගැනීම සඳහා භාවිතයටගෙන තිබෙන්නේ කැලිෆෝනියාවේ විල්සන් කඳුවැටියේ පිහිටුවා තිබෙන ශාරා නම් දුරේක්ෂ අරාව යොදාගෙනයි. මේ දුරේක්ෂ අරාව තුළ දුරේක්ෂ හයක් අන්තර්ගත වන අතර මේවා එකට එකතු කරමින් දැවන්ත විෂ්කම්භයක් පවතින තනි දුරේක්ෂයක් සකස් වීමෙන් තමයි මූන් විශ්වය අධ්‍යයනය කිරීම සිදු කරන්නේ. මෙහිදී දුරේක්ෂ හයක එකතුවක් පවතින නිසා අධිවිභේදනයකින් යුක්ත ඡායාරූප විද්‍යාඥයින් හට ලබා ගන්නට පුළුවන්. මේ ආකාරයට තමයි පෝලාරිස් තාරකාවේ වැඩි විස්තරාත්මක ඡායාරූප විද්‍යාඥයින් ලබාගෙන තිබෙන්නේ. 2016 සහ 2021 වසර අතරතුර ලබාගත් ඡායාරූප නිරීක්ෂණය කිරීමේදී තාරකාවේ දැවැන්ත ලප සහ අඳුරු කලාපයන් පවතින බවට විද්‍යාඥයින් හට සොයා ගැනීමට හැකි වුණා. ඒ වගේම මේවා කාලෙන් කාලයට වෙනස් වන බවයි මේ ඡායාරූප නිරීක්ෂණය කිරීමේදී ඔවුන්ට තේරුම් ගියේ. පෝලාරිස් තාරකාව සර්පීඩ් විචල්‍ය තාරකා කාණ්ඩයටයි අයත් වන්නේ. ඉතින් මේ විදිහට සර්පීඩ් විචල්‍ය තාරකාවක් ලෙසින් හඳුන්වන්නේ යම් කාලවකවානුවක් තුළ ආලෝකයේ අඩු වැඩි වන විශේෂිත තාරකාවන් කාණ්ඩයකටයි. කෙසේ වෙතත් මේ නව පින්තූර මගින් ලෝක ප්‍රථම වතාවට සර්පීඩ් විචල්‍ය තාරකාවක මතුපිට නිරීක්ෂණය කිරීමට තාරකා විද්‍යාඥයින් හට අවස්ථාව ලැබුණා. පෝලාරිස් කියන්නේ තනිවම පවතින තාරකාවක් නොවේ. මේ තාරකාව පවතින්නේ ත්‍රිත්ව තාරකා පද්ධතියක් ලෙසට. එනම් පෝලාරිස් A, පෝලාරිස් B සහ පෝලාරිස් AB ලෙස එම තාරකාවන් නම් කර තිබෙනවා. මෙතරිනුත් අපිට රාත්‍රී අහසේ උතුරු දෙසින් දක්නට ලැබෙන්නේ පෝලාරිස් A ලෙසින් හඳුන්වන තාරකාව පමණයි. මේ පෝලාරිස් තාරකාව ගැනත් එයත් සමග පවතින සහචර තාරකාවන් දෙදෙනා ගැනත් මීට කලින් මම සවිස්තරාත්මකව වීඩියෝවක් ඉදිරිපත් කර තිබෙනවා. දැන් මේ උඩින් දෙන ලින්ක් එක ක්ලික් කරොත් ඔබට එම වීඩියෝව නරඹන්න පුළුවන්. ඉතින් මෙච්චර වෙලා කතා කරපු පෝලාරිස් තාරකාව නැතිනම් පෝලාරිස් A තරුව පෘථුවේ දැන් ආලෝක වර්ෂ 400ක් දුරින් පිහිටා තිබෙනවා. ඒ වගේම අපගේ සූර්යාගේ ප්‍රමාණය මෙන් 46 ගුණයක් පෝලාරිස් A තාරකාව විශාලයි. ඒ වගේම සූර්යාගේ ස්කන්ධය මෙන් 5 ගුණයක පමණ ස්කන්ධයක් මෙම තරුව තුළ පවතින බවටයි විද්‍යාඥයින් සොයාගෙන තිබෙන්නේ. බ්‍රහස්පති ග්‍රහය නිරීක්ෂණය කිරීම සඳහා දියත් කරන ලද විශේෂිත අභ්‍යවකාශ මෙහෙයුමක් ලෙසට ජූනෝ හඳුන්වා දෙන්න පුළුවන්. 2011 වසරේදී දියත් කිරීම සිදුවුණු මේ මෙහෙයුමට ජූනෝ ලෙසින් හඳුන්වන විශේෂිත අභ්‍යවකාශ යානාවක් අන්තර්ගතව තිබුණා. අද වර්තමානයේ වෙද්දිත් මෙම යානාව බ්‍රහස්පති සමග කක්ෂගත වී පවතිනවා. ඉතින් මේ ජූනෝ අභ්‍යවකාශ යානාවේ ලෝ ලයිට් කැමරා භාවිතයට ගනිමින් බ්‍රහස්පති පද්ධතියේ 3D රේඩියේෂන් මැප් එකක් නිර්මාණය කරන්න විද්‍යාඥයින් පිරිසක් සමත් වුණා. මේ ඔබට පෙනෙන්නේ මේ ආකාරයට නිර්මාණය කරන ලද බ්‍රහස්පති පද්ධතියේ නැතිනම් ජෝවියන් සිස්ටම් එකේ 3D රේඩියේෂන් මැප් එකයි. යානයේ සතුවන මෙම කැමරා ඔරිජිනලි ඩිසයින් කරලා තියෙන්නේ තාරකාවන්වල ඡායාරූප ලබා ගැනීමට. නමුත් රේඩියේෂන් ඩිටෙක් කිරීමේ හැකියාවත් ඇති ලෙසින් මෙම කැමරාවන් මොඩිෆයි කර තිබෙනවා. මේ සිතියම තුළ බ්‍රහස්පතිගේ ප්‍රබල චුම්බක ක්ෂේත්‍රය බ්‍රහස්පතිය සතුව පවතින යුරෝපා නම් චන්ද්‍රයාගේ අවට විකිරණ පරිසරයට බලපෑම් මෙල්ල කරන ආකාරය පැහැදිලිව දක්වා තිබෙනවා. ඉතින් මේ නිර්මාණය කරගත් විකිරණ ත්‍රිමාණ සිතියම නිසා අනාගතයේ සිදුවීමට නියමිත අභ්‍යවකාශ මෙහෙයුම් වලට වැඩි වටිනාකමක් ලැබුණු බවයි විද්‍යාඥයින් වාර්තා කරන්නේ. ඒ වගේම යුරෝපාවැනි බ්‍රහස්පතිගේ ප්‍රධාන චන්ද්‍රයින්ගේ මතුපිට අධ්‍යයනය කිරීමටත් මෙවැනි සිතියම් මගින් අවස්ථාව ලැබෙනවා. එපමණක් නොවෙයි බ්‍රහස්පතිගේ විකිරණ ක්‍රියාකරණ ආකාරයත් විස්තරාත්මකව අධ්‍යයනය කිරීමට මේ සිතියම ප්‍රයෝජනවත් වී තිබෙනවා. පසුගිය අගෝස්තු මාසයේ 28 වෙනිදා ඇමරිකාවේ ස්පේස්එක් සමාගමේ ෆැල්කන් 9 රොකට්ටුවකින් ස්ටාලින්ග් මෙහෙයුමක් සිදු වුණා. මේ මෙහෙයුම දියත් කිරීම සිදු කළේ ඇමරිකාවේ ෆ්ලෝරීඩාහි කේප් කැනවරල් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටයි.
රොකට්ටුව සාර්ථකව දියත් කිරීම සිදුවනත් රොකට්ටුවේ පළමු අදීර ගොඩ බැසීමේදී අනපේක්ෂිත විදියට අනතුරකට භාජනය වුණා. සැබවින්ම කිව්වොත් මේ අනතුර සිදු වුණේ රොකට්ටුවේ පළමු අදීරේ ගොඩ බැසවීමේදී ලෑන්ඩින් ලෙග් එකක් නිවැරදිව ක්‍රියාත්මක නොවීම නිසායි. මේ නිසා රොකට්ටුව ගොඩ බැස්සත් අවසානයේ පෙරලී ගොස් ඩ්‍රෝන් ෂිප් එක මත පුපුරා ගියා. දැන් මේ වීඩියෝව තුලින් ඔබ දකින්නේ එලෙස රොකට්ටුව පුපුරා යන ආකාරයයි. මේ දැක්වෙන්නේ රොකට්ටුවේ අවසානයේ ඉතිරි වී ඇති ශේෂ කොටස්වල ඡායාරූපයක්. මේ විදිහට පිපිරී ගිය Falcon 9 Block 5 බූස්ට් එක මීට පෙර ගගනගාමින් අභ්‍යවකාශයට ගෙන යන මෙහෙයුම් දෙකක් සිදු කර තිබෙන බවටයි වාර්තා වන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.